පළවෙනි දෙවැනි සහ තුන්වෙනි ස්ථාන ලබා ගන්න ක්‍රීඩිකාවන්ට හැකියාවක් ලැබෙනවා. තම කනිෂ්ඨ දකුණු ආසියා තරගයට ඉදිරිපත් වෙන්න හොඳ ආරම්භයක්. මන්තිරු අංක තුනෙන් කුමාරසිංහ ක්‍රීඩිකාව හොඳ තරගයක් ලබා දෙනවා කුමාරසිංහට. මන්තිරු අංක හතරේ සිට සචිනි දිව්‍යාංජලි, අපි බලමු ඇයට ඒ රඳා පවත්වා ගන්නට හැකි වේවිද කියා. මෙන්න දෙවන නැම්ම ක්‍රියාත්මක වන්නේ. මෙය තමයි උපක්‍රමශීලී නැම්ම. ඔබ හොඳින් තරගයේ හසුරුවන්නට නම් මෙය ජයගත යුතුයි. මෙන්න මෙන්න හොඳ ඉදිරියක් ලබා ගන්නවා ලයිසියම් ක්‍රීඩිකාව. මීළඟ නැම්මටත් ඇය ප්‍රථමයා වශයෙන් තමයි ඉදිරිපත් වන්නේ. මෙන්න අවසන් මීටර 100ට ක්‍රීඩිකාවන් ළඟවනවා. මීටර 400 විස්සෙන් පහළ බාලිකා තරගාවලිය ජයග්‍රහණය. මෙන්න වලල ක්‍රීඩිකාව ඔබ දැක්කා. ඇයගේ අත්දැකීම් හොඳින් උපයෝගී කරගනිමින් සමාලි කිසිදු අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ තමාගේ වාර්තාව තවත් ක්‍රීඩිකාවකට ලබා දෙන්නට. සමාලි කුමාරසිංහ ජයග්‍රහණය කරන්නේ මීටර 400 තරගය. තප්පර 54.34 අපිට දිස් වෙන කාලය. ක්‍රීඩාංගණයේ ඇති වේලා පූර්වේ අපි දැක්කා ඇයගේ කිසිම කලබලයක් තිබෙන්නේ නැහැ. අසංක අවසන් දෙවෙනි නැම්ම වෙනකන් ඇය කිසිම කලබලයක් නැතුව